සමරන්න පුළුවන් දේවල් අපි කතා කරමු. ගොඩක් දේවල් දිනවා සමරන්න ඕකෝ සමරීම දිනපු එකනේ. දිනපු විදිය. ඒ කියන්නේ හොඳම දේ ඇවිල්ලා මේ අන්තිමට ඉංග්ලන්ඩ් පරද්දනකොට අපිව මට අද මම ලස්සන ට්වීට් එකක් දැක්කම හිත රෙක්ස් කියලා තියෙනවා. වෙල්ලාලගේ මතීෂ පත්තිරණ මයිෂාන් මතුශංක මයිෂ්ටිකේ ඉපදිලත් නැහැ. 2007 මාර දෙයක් ඒකනේ. ඒ කියන්නේ ඉච්චර දුර ඉංග්ලන්ඩ් පරද්දලා නැහැ අපිව. හරි. ඩොලරේ රුපියල් 70. හා? ඩොලරේ රුපියල්. තව දේවල් තිබුණේ ඒක කියන්නේ. ඉතින් මෙයා වේවා. ඒක කියන්නේ නැහැ. නමුත් මම කියන්න හදන්නේ ඒක පුදුම කියන්නේ බ්‍රිලියන්ට් වින් එකක් මම හිතනවා ටීම් එකේ decisive point එකක් කියලා මට හිතෙනවා මේ දැන් නෙදර්ලන්ඩ්ස් එක්ක අපි පොඩි struggle එකක් තිබ්බනේ මාවි ඒකනේ ඇත්ත නෙදර්ලන්ඩ්ස්ලා අපිව පොඩ්ඩක් stretch කරා අපි stretch වුණා අපි පොඩ්ඩක් අවදානම් මේකේ එහෙම කිසිම දෙයක් තිබුණේ නැහැ කිසිම වෙලාවක එහෙම දෙයක් තිබුණේ නැහැ මට නම් 23 for 2 වෙලාවෙදිත් එහෙම දෙයක් තිබුණේ නැහැ මට මාර confidence තිබුණා අපි දිනනවාමයි ඒකට හේතුව ඔයා කිව්වා වගේ ඇන්ජලෝ මැතිව්ස් ආපු එක නම් ලොකු දෙයක් ඔයා මගෙන් ඇහුවොත් මගේ ගේම් එකේ decisive moment එක මොකද්ද කියලා මම කියන්නේ ඇවිල්ලා ඇන්ජලො ඩේවිඩ් මලාන්ව අවුට් කිරීම සහ ඇන්ජලො ජෝ රූට්ව රන් අවුට් කිරීම උත්තර තමයි මම දැක්කේ ඒ කොරිඩෝ එක තමයි මේකේ ඩිසයිසිව් මොමන්ට් එක එතන ඉඳලා මම හිතනවා ශ්‍රී ලංකන් ටීම් එක බ්‍රිලියන්ට්ලි ඇප්ලයි කරා ඒගොල්ලන්ගේ විදිය එතකොට මම කැමති කුසාල්ගේ කැප්ටන්සිය ගැන කතා කරන්න මම ඊයේ මාර ඉම්ප්‍රෙස්ඩ් යාගේ ෆීල් ප්ලේසිං එතකොට බෝලිං චේන්ජස් හැබැයි තින් එකට අපි දැක්ක ඇන්ජලො ලොකු රෝල් එකක් කරනවා මිඩ් ඔෆ් මිඩ් ඔන් ඉඳලා බෝලර්ස්ලාට සපෝට් කරනවා මයිස් තීක්ෂණත් ඒක කිව්වා ඉතින් ඕවර්ඕල් මම හිතන්නේ මේ වීල්ස් ලස්සනට කැරකුණා ඔක්කොම අර අර අල්ලන හැම එකක්ම වගේ රත්තරන් වුණා. ඊ අපේ සුබ දවස. එතකොට අපි සදිර පැතුම්ගේ ඒ ඉනිං එක හරිම මැචුව ඉනිං එකක් ඒකේ ඉනිං එක ගැන අපි කතා කරමු මවන්. හරි ඉම්පෝටන්ට් දැන් ලකුණු 156ක් වගේ ගානකට ඉන්න ඔපොසිෂන් එක ඕල් අවුට් කරුවාම ඒක හොඳට කොන්ෆිඩන්ට් පිට ඉවර කරන්න හරිම ඉම්පෝර්ටන්ට්. මොකද අපිට ඕනේ නැහැ විකට් 7ක් 8ක් ගිහිල්ලා අමාරුවෙන් අපිට නෙදර්ලන්ඩ්ස්ත් එක්ක වගේ එහෙම ගේම්ස් අපිට ඕනේ නැහැ. අපිට ඕනේ මේක හොඳට ඉවර කරන්න. හොඳට ඉවර කර ගමන් අර කොන්ෆිඩන්ස් එක පල්ලෙහාට හැමෝටම ගලාගෙන යනවා. ඊළඟ මැච් වලට අපිට තමයි තියෙනවනේ. ඉතින් ඒක ගලාගෙන යනවා. එතකොට සදීර මේ දිගටම රන්ස් ගහපු කෙනෙක්, දිගටම රන්ස් ගහනවා වගේ පෙනුන කෙනෙක්. ඒක තමයි වෙනස තියෙන්නේ. රන්ස් ගහම එකයි ගහනකට පේන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා මොකද ගහන එක්කෙනා ගහගෙන යනවා පැතුම් දැන් 50ව කීපයක්ම එක දිගටම ගහගෙන ගියා අපි කතා කරා 50ව 100ව කරන්න ඕනේ කියලා මම හිතනවා ටිකක් කරයි කියලා දැන් මොකද නොට් අවුට් හිටියනේ ඊයේ ඒක ලොකු දෙයක් එතකොට හැබැයි සදීර හැමදාම ගහනා වගේම හරිම දැන් මොකද රොෂාන් එකට කියන්නේ බොඩි ලැන්ග්වේජ් ඕ බොඩි ලැන්ග්වේජ් එක කොන්ෆිඩන්ස් එක ඇන්ඩ් එයාගේ අර තියෙනවා මම අද ගහනවා කියලා මේ අපීරන්ස් එක ඩිටර්මිනස් ඔව් මොකක් හරි පේනවා යන්නේ වෙනස් දෙයක් ඊයේ ගහපු පළවෙනි බෝලෙන් නම් ගහපු විදියම ආවී එක හොඳටම පේනවා ඔව් ඉතින් අර එයාගේ ප්‍රසන්ස් එක ඊ මේක්ස් ඉට් ප්‍රසන්ට් ෆෙල්ට් නේද අපි කතා කරනවා නම් ඉතින් ඒ වගේ එක්කෙනෙක් මම හිතන්නේ පහු කාලයකට අවුරුදු 29ක් 30ක් ලේට් රයිවල් නේද රයිවල් කොන්ෆිඩන්ස් දෙයක් නේද මාවි ඒ කියන්නේ දැන් එයාගේ බොඩි ලැන්ග්වේජ් ඔයා කතා කරා මම ඌ කතා කරද්දි මම මෙයාට කියන්න හැදුවේ ඇස් බැට්ස්මන් වගේ අහන්නම ඕන කියලා බැට්ස්මන් කෙනෙක් ක්‍රීස් එකට ආවම ඔයා හොඳට බලන්න සදීරගේ බොඩි ලැන්ග්වේජ් කොම් බෝල් 1 එයාගේ ප්‍රසන්ස් එකේ එතන තියෙනවා එයා අර වොරීඩ් කියලා පෙන්නන්නේ නැහැ නේ මං ඔයාලට මේ රොයි ඩෑෂ් කියපු හරි ඉන්ට්‍රස්ටිං කතාවක් කියන්නම් ඔව් ඉස්සර මේ මම මේ කැමරාවලදී ඔව් මම මේ කවුද අපේ විවියන් රිචඩ්ස් එනකොට විකට් එකට එයාගේ අර චුවින්ගම් එක අහානේ එයා බිම බලන් ආවට රොයා කියනවා එයා දෙපැත්තෙන් බලනවලු කවුද මගේ දිහා බලන්නේ කියලා. ඕකේ. ඒ කියන්නේ එයාට ඕනේ දැන් එයා එනකොටම මේ බැටල් එකේ භාගයක් දිනලා. දිනන්න ඕනේ. ආ. ඒතකොට දැන් එයා ඉඳලා මෙහෙම ඉඳලා ෂොට් එකක් ගහලා දැන් දන්නව හතරයි කියලා. එයා බිම් බලාගෙන බලනවලු කවුද මගේ දිහා බලන්නේ කියලා. සයිකලොජිකල් නේ. සයිකලොජිකල්. දැන් එතකොට දැන් රොය එයාගේ දිහා එම් බලනවා කියලා දැක්කෙත් බලපු හින්දානේ. ඔව්. ඒතකොට බලන්න එයා නිකම්ම මේ බැටල් එකත් එක්ක දිනනවා. ඉතින් ඕක all about confidence and what you bring in is not all about talent or technique cricket is all about confidence oh I think
හරි වටනවා සදිර කරන වැඩේ මේ වෙලාවට. අනිවාර්යෙන් දැන් අපි සදිර ගැනම කතා කරමු ඉස්සරහට. සදිරට පුළුවන් ස්ට්‍රයික් එකක් රොටේට් කරන්න, බවුන්ඩරි සිට් කරන්න, එකම රන් රේට් එකක් පවත්වාගෙන යන්න. එතකොට මේ වගේ ක්‍රීඩකයෙක්ගේ මේ පර්ෆෝමන්ස් එක මෙහෙම මොමන්ටම් එක තියාගෙන වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ කොයි වගේ තැන්වලද සදිර මේ ටෝර්නමන්ට් එක පුරාවට. අර එකින් හරි. එහෙන් අහලා හිටියද? කෙනෙක් මෙතන ඉන්නකොට මගෙන් ගොඩක් සදිර ගැන කතා කරානේ. සනත් සෑහෙන බේස්. සනත් එයා මාර්යා බේරෙනවා. සනත් නම් කියන්නේ ඇහුන්නේ නැහැ කිව්වා. හරිද? මම ඇහුන්නේ නැ කියන නෙමෙයි මම හරි මේ ප්‍රශ්නේ හරි ලස්සනට රහට කියන්න දැන් මට උත්තරයක් දෙන්න පුළුවන් හැබැයි මට වඩා ක්වොලිෆයිඩ් මිනිහ මෙතන ඉන්නවා එයාගෙන් එක අහන්න ඕකේ ඒ කියන්නේ ඔයගෙන මේන්ටේන් කරන්න ඕනේ මේන්ටේන් කරන්න එයා වැඩිපුරම දැන් මෙහෙම පීක් පොයින්ට් එකක සැලකිලිමත් වෙන්න ඕනේ කොයි වගේ තැන්වලද ඔව් මං හිතන්නේ හැමතිස්සෙම මතක තියාගන්න මම යානම් මං හැමතිස්සෙම මතක තියාගන්න මං නම්බර් එක මං හැමතිස්සෙම බින්දුවෙන් පටන් ගන්න කියලා මං හැමතිස්සෙම බින්දුවෙන් පටන් ගන්න මං ඒක 50ක් ගැව්වත් 100ක් ගැව්වත් නොට් අවුට් හිටියත් ඊළඟ මැච් එකට ගියාම පළවෙනි බෝලේ මට පළවෙනි බෝලේ. ඒ හින්දා මගේ ප්‍රෙපරේෂන් ඒ විදියටම මම කරනවා. මගේ මම මොකක් හරි පුරුදු වෙලා ඉන්නවා නම් යම් කිසි පැටර්න් එකකට මම පැටර්න්ස් වෙනස් කරන්නේ නැහැ. ඒ පැටර්න් එකම තමයි යන්නේ. මොකද ඒක සයිකලොජිකලි මට හරි උදව්වක් වෙනවා. මම මේක තමයි 50 ගන්නත් කරේ 100 ගන්නත් කරේ මේ මේකට තමයි අඩුම ගානේ බස් එකේ සීට් එකවත් මම මාරු කරන්නේ නැහැ. මම නම්. බැට් එක තියමු දනෝ තියනවා. ඉතින් එක එක කෙනාට එක එක වෙනස්කම් ඇති මම දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන ගමන් ප්‍රැක්ටිස් කරන එකද විෂුවලයිස් කරන එකද ඒ ඔක්කොම පැටර්න්ස් ටික මේ ටෝර්නමන්ට් එක ඉවරනකම් කිසිම දෙයක් මම මාරු කරන්න යන්නේ නැහැ. ඒක තමයි මම කරන ලොකුම දේ. ලොකුම දේ. හරියටම හරි. හරි කෙනාගෙන් අහන්න. එහෙනම් මේ පැත්තෙන් අපි